අද ඔබ එකතු වන්නේ teach me online වැඩසටහනත් එක්ක. ඔයගොල්ලෝ අපේ වැඩසටහන් ගැන අහලා ඇති. අපේ වැඩසටහනෙන් කරන්නේ ඔයගොල්ලන්ගේ පෙළපොත සාකච්ඡා කරන එක. පෙළපොත සාකච්ඡා කරනවට අමතරව අපේ අරමුණ වෙන්නේ ඔයාලගේ දැනුම වර්ධනය කර ගැනීමට උපකාරයක් වෙන එක. ඔයාලට විභාගයක් ලං වුණාම නැවත නැවත අපේ වීඩියෝ බලන්න පුළුවන්. අපේ වීඩියෝ බලලා ඔයාලට නොතේරුණු විෂය කරුණු ඔයගොල්ලන්ට යම් කිසි ගැටලු පවතින විෂය කරුණු මේ වගේ දේවල් නැවතත් හොඳින් අධ්‍යයනය කරලා මතකයට ගන්න පුළුවන්. හොඳයි. අපි අද බලමු 9 වසරේ පළවෙනි පාඩම සාකච්ඡා කරලා. අපේ පාඩම වෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත. ඔයාලට මතක ඇති 8 වසරේ පළවෙනි පාඩමත් ශුද්‍ර ජීවීන් පිළිබඳ තමයි අපි ඉගෙන ගත්තේ. හොඳින් මතක් කරලා බලන්න. ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා ඔයාලගේ ඔළුවට දැන් මතකෙට එනවා ඇති. ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා අපි බලමු. ශුද්‍ර ජීවීන් කියලා අපි ඉගෙන ගත්තේ මොන වගේ ජීව කොටාසයක්ද කියලා. ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ තනි තනිව ගත්තාම අපි ඇසට පේන්නේ නැති ජීවීන් විශේෂයක්. මේ ජීවීන් තනි සෛලියකින් හෝ සෛල කිහිපයකින් සමන්විත වෙලා තියෙන්න පුළුවන්. ඔයාලට මතක ඇති ශුද්ධ ජීවීන් මුලින්ම නිරීක්ෂණය කළේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා. අපි ශුද්ධ ජීවීන් ගැන 8 වසරේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මතකද ඔයාලට ශුද්ධ ජීවීන්ගේ කාණ්ඩ කිහිපයක් අපි ඉගෙන ගත්තා. අපිට ඒ ඇසුරෙන් තියෙනවා පොඩි පැවරුමක් කරන්න. අපි බලමු අපේ මේ පැවරුම මොකක්ද කියලා. ඔයාලට පැවරුමක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔබ දන්නා ශුද්ධ ජීවී කාණ්ඩ හා ඒවාට අයත් ශුද්‍ර ජීවීන්ගේ ලේඛනයක් පිළියෙල කරන්න කියලා. හොඳයි. ඔයාලට දැන් යාළුවොත් එක්ක එකතු වෙලා ඔයාලා දන්න ශුද්ධ ජීවීන් ගැන කතා කරන්න පුළුවන්. ඔයාලා දන්න ශුද්ධ ජීවීන්ගේ නම් ඒගොල්ලන්ගෙන් ඇතිවන වාසි අවාසි ගැන ලේඛනයක් පිළියෙල කරන්න පුළුවන්කමක් තියෙනවා. යාළුවොත් එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම මේ ක්‍රියාකාරකම කරලා බලන්න. ඔයාලට එතනදී සමහර කරුණු කියවෙන්නේ නැති ඒවා ශුද්‍ර ජීවීන්ගෙන් අපිට තියෙන බොහෝමයක්ම වාසිදායක දේවල්. අනිත් ඒවා අහිතකර බලපෑම්. පෘථුවේ මත ජීවත් වන ජීවීන් ගැන සැලකුවාම වැඩියෙන් ඉන්න ජීවීන් జాතිය තමයි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. මේකට හේතුවක් විදිහට අපිට දක්වන්න පුළුවන් මේගොල්ලන්ගේ තියෙන ඉතා සරල ව්‍යූහයක්. ඊට අමතරව මේගොල්ලන්ගේ වර්ධන වේගය එහෙම නැත්නම් ප්‍රජනන වේගය කියන දේ ඉතා විශාලයි. මේ නිසා ශුද්‍ර ජීවීන් කියන අය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. ඔයගොල්ලන්ට 8 වසරේ ඉගෙන ගත්ත දේවල් මතක ඇති. අපි එතනදී කතා කළා විවිධ පරිසරයන් වල ජීවත් වෙන ශුද්ධ ජීවීන් ගැන. ඒවට ඒගොල්ලෝ අනුවර්තනය වෙලා ඉන්නවා. ඒ වගේම විවිධ පෝෂණාකාර වලට ශුද්ධ ජීවීන් අනුවර්තනය වෙලා ඉන්නවා. මේ වගේ ශුද්ධ ජීවීන් දක්වන බොහෝ අනුවර්තනයන් නිසා ඒගොල්ලෝ අපිට ඕනෑම පරිසරයක දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ශුද්‍ර ජීවීන් කියන අය එක සෛලයකින් හැදුණු අය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෛල කිහිපයක් එකතු වෙලා නිර්මාණය වුණු ජීවීන් වෙන්නත් පුළුවන්. ඔයාලට මතක ඇති අපි ප්‍රධාන ශුද්‍ර ජීවී කාණ්ඩ කිහිපයක් ගැන කතා කළා. බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා. මේවා ශුද්‍ර ජීවී කාණ්ඩ කියලා දක්වන්න පුළුවන්. හැබැයි මෙතන වෛරස් කියන එක්කෙනා ගැන කියවුනේ නැහැ. ඔයාලට ප්‍රශ්නයක් ඇති ඇයි වෛරස් කියන එක්කෙනා ගැන කිව්වේ නැත්තේ කියලා. වෛරස් කියන එක්කෙනා ජීවී වගේම අජීවී කියන ලක්ෂණ දෙකම පෙන්වනවා. මෙයා ජීවී හා අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයක් කියලා අපිට කියන්න පුළුවන්. කෙසේ වෙතත් අපි ශුද්‍ර ජීවීන් කියන කාණ්ඩයටම වෛරස් කියන එක්කෙනත් ඇතුළත් කරනවා. අපි දැන් කතා කරමු ඒ අදාළ කාණ්ඩවලට අයත් ශුද්‍ර ජීවීන්ගේ ලක්ෂණ මොනවාද කියලා. අපි මුලින්ම කතා කරමු බැක්ටීරියා කියන ශුද්ධ ජීවී විශේෂය ගැන. හොඳයි. අපි දැන් බලමු මේ කියන බැක්ටීරියාවන්ගේ ලක්ෂණ මොනවද කියලා. මේගොල්ලෝ හැදිලා තියෙන්නේ එක සෛලයකින්. ඒ නිසා මේගොල්ලන්ට අපි කියනවා ඒක සෛලික ජීවීන් කියලා. මේගොල්ලෝ අපේ පියවි ඇසට පේන්නේ නැහැ. අපි ඒ නිසා කියනවා අන්වීක්ෂීය ජීවීන් කියලා. අපිට මේ බැක්ටීරියා නිරීක්ෂණය කරන්න පුළුවන් ආලෝක අන්වීක්ෂයක් භාවිතා කරලා. මේගොල්ලන්ගේ දේහය ගත්තොත් ඒක විවිධ හැඩ තියෙන දේහයක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. අපිට මේ රූපේ පෙන්눔 කරන ආකාරයේ ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්ටීරියාවන් ඉන්න පුළුවන්.
මීට වඩා වෙනස් රූපයක බැක්ටීරියාවන් ඉන්න පුළුවන්. පෘථුවේ තියෙන ජීවීන් ගැන සැලකුවාම වැඩිපුරම අපිට දකින්න හම්බ වෙන්නේ මේ කියන බැක්ටීරියා කියන ජීවීන්. ඒ කරුණ අපිට මතක් කරලා තියෙනවා පෘථුවේ මත ඉතා පුළුල්ව සෑම පරිසරයකම ව්‍යාප්තව ඇත කියලා. හොඳයි. අපි දැන් බලමු බැක්ටීරියා කියන කට්ටියට උදාහරණ මොනවද කියලා. ඔයගොල්ලන්ට මතක ඇති කලිනුත් කතා කරලා තියෙනවා කිරි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරන ශුද්ධ ජීවී විශේෂයක් ගැන. එයාගේ නම ලැක්ටෝබැසිලස් බුල්ගාරිස්. මේ කියන ලැක්ටෝබැසිලස් බුල්ගාරිස් බැක්ටීරියා කාණ්ඩයට අයත් වන එක්කෙනෙක්. ඒ වගේම කිරි ආහාර නිෂ්පාදනය කියන දේ අපිට වාසිදායක තත්වයක්. ඇන්ත්‍රැක්ස් කියලා රෝගයක් ඔයගොල්ලෝ අසා ඇති. මේ රෝගයට හේතු වෙන විස බීජය බැක්ටීරියා විශේෂයක්. එයාගේ නම බැසිලස් ඇන්ත්‍රාසිස්. ඔයගොල්ලෝ දැනටමත් අහලා තියෙනවා විනාකිරි නිෂ්පාදනය ගැන. විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා වෙන්නේ බැක්ටීරියා විශේෂයක්. එයාගේ නම ඇසිටෝබැක්ටර් ඇසිටි. ඒක අපිට වාසිදායක ඒ වගේම හිතකර බැක්ටීරියාවක්. කොලෙරාව කියන රෝගය ගැන අහලා ඇති. මේ රෝගයට හේතු වෙන බැක්ටීරියාව තමයි විප්‍රියෝ කොලරේ කියලා කියන්නේ. හොඳයි. ඔයගොල්ලන්ට දැන් බැක්ටීරියා ගැන පොඩි දල අවබෝධයක් එන්න ඇති. මේගොල්ලන්ගේ තියෙන හිතකර තත්ත්ව හා අහිතකර තත්ත්ව ගැන දැනුමක් එන්න ඇති. අපි බලමු අපිට ඊළඟට කතා කරන්න තියෙන ශුද්ධ ජීවී කාණ්ඩය ගැන. අපි ඊළඟට කතා කරමු ශුද්ධ ජීවී කාණ්ඩයක් වන දිලීර කියන අය ගැන. අපි කලින් කතා කර බැක්ටීරියා නම් එක සෛලයකින් හැදිලා තියෙන්නේ. නමුත් දිලීර කියන අය එක සෛලයකින් හෝ සෛල කිහිපයක් එකතු වෙලා හැදිලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ගොල්ලන්ට ඒක සෛලික සහ බහුසෛලික කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. බැක්ටීරියා නම් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අන්වීක්ෂයකින් විතරයි. නමුත් ඔයගොල්ලෝ දැනටමත් දන්න හතු එහෙමත් නැත්නම් බිම්මල් කියන එක අපි කෑමක් ලෙස ගන්නවා. මේක දිලීර විශේෂයකට අයත් වෙන්නේ. එහෙමනම් අපිට දිලීර කියන අය පීවීඑස්ට දැක ගැනීමට හැකියාවක් තියෙනවා. දිලීර කියන අය වර්ධනය වෙන්න අවශ්‍යම සාධකයක් තමයි තෙතමනය කියන එක. මේගොල්ලෝ තෙතමනය සහිත උපස්තරයන් මත ඉතා හොඳින් වර්ධනය වෙනවා. අපි දැන් බලමු දිලීර වලට උදාහරණ මොනවද කියලා. ඔයාලට මතක ඇති අටවසරේදී කතා කරපු පාන් මත හැදෙන පුස්. පාන් මත හැදෙන පුස් වලට අපි මියුකර් කියලා කියනවා. පාන් පුස් කෑම කියන්නේ අපිට අහිතකර තත්වයක්. ඊට පස්සේ පාන් එහෙමත් නැත්නම් බේකරි නිෂ්පාදනයන්ට යොදා ගන්න ඊස්ට් කියන දිලීර විශේෂය මතක ඇති. මෙයාගේ නම තමයි සැකරොමයිසස්. හොඳයි. අපි එහෙමනම් ප්‍රොටෝසෝවාවන් ගැන කතා කරමු. ප්‍රොටෝසෝවා කියන අයත් හැදිලා තියෙන්නේ සෛල එකකින්. ඒ නිසා මේගොල්ලෝ ඒක සෛලික ජීවීන් කියලා හඳුන්වනවා. ඒ වගේම ඒක සෛලික ජීවීන් වුණු ප්‍රොටෝසෝවාවන් අන්වීක්ෂයෙන් පමණයි අපිට දැක ගන්න පුළුවන්. අපි මේ නිසා මේගොල්ලන්ට අන්වීක්ෂීය ජීවී කාණ්ඩයක් කියලා කියනවා. ප්‍රොටෝසෝවාන් සංචරණය කරන්න එහෙමත් නැත්නම් ඇවිදින්න යොදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ව්‍යාජ පාද කියන ක්‍රමය. දෙවනි ක්‍රමය කශීකා කියන ක්‍රමය. අපි බලමු මේවට උදාහරණ මොනවද කියලා. මේ රූපෙන් දක්වා තියෙන ඇමී බගේ මම මේ සලකුණු කරන කොටස්. මෙන්න මේ කොටස්. මෙන්න මේවට තමා අපි ව්‍යාජ පාද කියලා කියන්නේ. ඒ වගේම මේ ඒඔග්ලිනා කියන ජීවී විශේෂයේ ඔයාට පේනවා ඇති මම මේ රවුම් කරන කොටස. මේ කොටසට අපි කශීකා කියලා කියනවා. ඇමීබා ව්‍යාජ පාද වලිනුත් කශීකා වලින් ඒඔග්ලිනා කියන ජීවී විශේෂයත් සංචරණය කරනවා. අපිට මේ ප්‍රොටෝසෝවන් දැක ගන්නට බොහෝමයක් පුළුවන් වෙන්නේ ජලජ පරිසරයව. ජලජ පරිසරවල් වල. හොඳයි. ඒ වගේම මේගොල්ලෝ ජීවි දේහේ මතත් වාසය කරනවා. හොඳට බලන්න මේ රූපයෙන් දක්වලා තියෙන ප්ලාස්මෝඩියම් කියන පණුව මෙයා ඉන්නේ අපේ රුධිරයේ. එහෙමනම් ජීවි දේහ තුලත් ප්‍රොටෝසෝවන් වාසය කරනවා. අපි දැන් බලමු ප්‍රොටෝසෝවාවන්ට උදාහරණ මොනවද කියලා.
අපිට රූපයෙන් දක්වලා තියෙන ඇමීබා, ඒ වගේම පැරමීසියම් පණුවා, එව්ක්ලිනා කියන එක්කෙනා, ප්ලාස්මෝඩියම් කියන එක්කෙනා, ඔයාලට මෙන්න මේ රූප කිහිපේනුත් බලා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි. අපි එහෙමනම් යමු ඊළඟට අපිට තියෙන සුද්ධ ජීවී කාණ්ඩයට. අපි ඊළඟට කතා කරමු ඇල්ගී කියන ජීව විශේෂය ගැන. මේ ඇල්ගී කියන ජීව විශේෂයත් එක සෛලයකින් හැදුණු ජීවීන් වෙන්න පුළුවන්, එහෙමත් නැතිනම් සෛල කිහිපයක් එකතු වෙලා හැදුණු බහුසෛලික ජීවීන් වෙන්නත් පුළුවන්. මේගොල්ලන්ගේ දේහය ආකාර දෙකක් තියෙනවා ප්‍රධානව. පළවෙනි ආකාරය තමයි සූත්‍රිකාකාර. ඊළඟ ආකාරයේ තලසාකාර. මේ ආකාර දෙකේ ශුද්ධ ජීවීන් එහෙමත් නැත්නම් ඇල්ගී විශේෂයන් දැක ගැනීමට හැකියාවක් තියෙනවා. මෙන්න මේ රූපෙන් දැක්කෙන්නේ අපිට තලසාකාර ඇල්ගී කෙනෙක්. මේ රූපෙන් දැක්වෙනවා අපිට සූත්‍රිකාකාර ඇල්ගී කෙනෙක්. හොඳයි. අපිට කියනවා මෙන්න මෙහෙම කාරණයක්. ජල පෘෂ්ඨ මත පාවෙන ජීවීන් ගැන. ඔයගොල්ලෝ දැකලා ඇති ජල පෘෂ්ඨ මත පාවෙනවා කොළපාට ජීවි විශේෂයක්. මේගොල්ලන්ට විශේෂ නමක් තියෙනවා ප්ලවාංග ජීවීන් කියලා. එහෙමනම් ජල පෘෂ්ඨ මත පාවෙන ඇල්ගී විශේෂයන්ට අපි ප්ලවාංග කියලා කියනවා. අපිට කතා කරපු කිසිම ශුද්ධ ජීවි කාණ්ඩයක හරිතප්‍රද හමු වෙන්නේ නැහැ. නමුත් ඇල්ගී විශේෂයන්ගේ හරිතප්‍රද හෙවත් ක්ලෝරොෆිල් පවතිනවා. මේ නිසා ඇල්ගී විශේෂයන්ට තම ආහාරය තමා විසින්ම සපයා ගැනීම හෙවත් ප්‍රභා සංශ්ලේෂණය කියන දේ කරන්න හැකියාවක් තියෙනවා. අපි කතා කරපු ගොඩක් ශුද්ධ ජීවීන් අන්වීක්ෂීයයි. ඒ කියන්නේ ඒගොල්ලෝ පියවියසට පේන්නේ නැති තරම් පොඩි අය. නමුත් උල්වා කියන ඇල්ගී විශේෂය අපේ පියවියසට යාන්තම් දැකගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු ඇල්ගී විශේෂයන්ට උදාහරණ මොනවද කියලා. මේ රූපෙන් දක්වලා තියෙන ක්ලැමිඩොමොනාස් කියන එක්කෙනා ඇල්ගී විශේෂයන්ට උදාහරණයක්. ඒ වගේම ස්පයිරෝගයිරා කියන විශේෂයත් ඇල්ගී විශේෂයන්ට උදාහරණයක්. ඩයටම කියලා ඉතා කුඩා ජීවීන් විශේෂයක් ඉන්නවා. මේගොල්ලෝ ඇල්ගී සඳහා උදාහරණයක් වෙනවා. මේ ඩයටම කියන අය විවිධ හැඩවලින් ජලයේ දැක ගන්නට පුළුවන් කමක් පෙන්눔 කරනවා. ඩයටම කියන දේවල් වලට හරිතප්‍රද බොහෝ වෙලාවට පවතින්නේ නැහැ. මේගොල්ලෝ විවිධ හැඩවලින් අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන් අන්වීක්ෂයක් මගින්. හොඳයි. අපි එහෙමනම් අපේ අන්තිම ශුද්ධ ජීවී කාණ්ඩය ගැන කතා කරමු. ඔයගොල්ලන්ට මම කලිනුත් කියපු දේ මතක ඇති. වෛරස කියන අය ජීවී වෙන්න අජීවී ලක්ෂණ පෙන්වන කට්ටිය. අපි දැන් යන්නේ වෛරස කියන කට්ටියගේ ලක්ෂණ කතා කරන්න. අපිට වෛරස කියන විශේෂය ආලෝක අන්වීක්ෂයෙන්, එහෙමත් නැත්නම් සංයුක්ත අන්වීක්ෂයෙන් දැක බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේගොල්ලෝ අපිට බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් පමණයි. අපි හොඳටම දන්නවා දැනටමත් ජීවී මෙන්ම අජීවී ලක්ෂණත් මේ වෛරස් කියන කට්ටිය පෙන්වනවා. මේගොල්ලන්ගේ විශේෂ හැකියාවක් තියෙනවා. මේගොල්ලෝ සාමාන්‍ය පරිසරය තුළදී අජීවී ලෙස ජීවත් වෙනවා. ජීවී දේහයක් තුළට ඇතුළු වුණ පසු මේගොල්ලෝ සජීවී ගතිගුණ පෙන්වනවා. එහෙමනම් මේගොල්ලන්ගේ ගුණණය වීම, එහෙමත් නැත්නම් බෝ වීම දැක ගන්න පුළුවන් වෙන්නේ අපිට ජීවී දේහයක් තුළ පමණයි. මේගොල්ලන්ගේ සෛලීය සංවිධානයක් අපිට දැක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෛරස වලින් අපිට බොහෝ දුරට කිසිම හිතකර බලපෑම් නැහැ. ගොඩක් තියෙන්නේ අපිට අහිතකර බලපෑම් විතරයි. ශ්වසනය වර්ධනය වැනි ජීවීන්ගේ ලක්ෂණ පෙන්වන්නේත් නැහැ. වෛරස පෙන්වන එකම ජීවී ලක්ෂණය තමයි ප්‍රජනනයේ හෙවත් තම වර්ගයා බෝ කිරීම කියලා කියන එක. දැන් අපි බලමු වෛරස් වලට උදාහරණ මොනවද කියලා. ඔයගොල්ලෝ දැනටමත් මේ නම් අහලා ඇති. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, ඉබෝලා වෛරසය, HIV වෛරසය, ඩෙංගු වෛරසය, මේ වගේ ලෙඩ රෝග බොහොමයක් බෝ වෙන්න හේතු වෙන්නේ වෛරස කියන ශුද්ධ ජීවී කාණ්ඩය. අපි දැන් ශුද්ධ ජීවී කාණ්ඩයන් පහක් තියෙනවා. ඒ කාණ්ඩ පහ ගැනම කතා කරලා ඉවරයි. අපි දැන් බලමු ශුද්ධ ජීවීන් ජීවත් වන පරිසරයන් හා ඒගොල්ලෝ ජීවත් වන උපස්තරයන් මොනවද කියලා.
ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ශුද්ධ ජීවීන් කියන අය ලෝකේ නැති පරිසරයක් නැහැ. මේගොල්ලන්ට ඕනෑම පරිසරයක ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට පස් තුල ඉන්න පුළුවන් ජලය, ඒ වගේම වායු ගෝලය. වායු ගෝලය කියන එක ගත්තාම ඒක ගොඩක් දුරට වීදෙනවා. වායු ගෝලය කිලෝමීටර් 6ක් පමණ ඉහළට යනකල් ඉන්න පුළුවන්. මේ වගේ විශේෂ පරිසරයන් වල ශුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ශාක හා සතුන්ගේ දේහ මතුපිට දකින්න පුළුවන්. ඒ වගේම ශාක හා සතුන්ගේ අභ්‍යන්තරයේ අපිට දකින්න පුළුවන්. මේ වගේ අපි නොදන්නා කියන ඕනෑම පරිසරයක මාළු, මස්, එළවලු, පළතුරු, මිනිසාගේ සම, මිනිහෙක්ගේ හෝ සතෙක්ගේ මුඛය, ආහාර මාර්ගය, මෞත්‍රලිංගික මාර්ගය, මේ වගේ ශරීරයේ ඕනෑම තැනක ශුද්ධ ජීවීන් දැක ගන්නට පුළුවන්. සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න අපහසු තත්ත්ව සහිත පරිසරයන් වලත් ශුද්ධ ජීවීන් දැක ගැනීමට පුළුවන්කමක් තියෙනවා. අපි බලමු මේ වගේ පරිසරයන් වලට උදාහරණ කිහිපයක්. උණුදිය උල්පත් කියන්නේ ඉතා විශාල උෂ්ණත්වයක් තියෙන පරිසරයක්. ලවණ වගුරු කියන්නේ ලවණතාවයේ අධික පරිසරයක්. පෙට්‍රල් ඩීසල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් වෙන්න බැරි තරම් කාබනික ද්‍රාවණ විශේෂයක්. මේ වගේ ද්‍රාවණවල වුණත් ජීවීන්ට, ශුද්ධ ජීවීන්ට ජීවත් වීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් අපහාවට තියෙන පරිසරයේ ඕනෑම පරිසරයක ශුද්ධ ජීවීන් හට ජීවත් වීමේ හැකියාවක් පවතිනවා. අපි දැන් ශුද්ධ ජීවීන්ගේ පරිසරයන් ගැන කතා කළා. අපි බලමු මේ ශුද්ධ ජීවීන් කියන අය නිසා මිනිසාට පරිසරයට සිදුවන බලපෑම් මොනවද කියලා. ශුද්ධ ජීවීන්ගේ බලපෑම් ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවා අහිතකර බලපෑම් සහ හිතකර බලපෑම් විදිහට. අපි කතා කරමු ඉස්සර වෙලාම ශුද්ධ ජීවීන්ගෙන් අපිට තියෙන හිතකර බලපෑම් මොනවද කියලා. ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් විවිධ කර්මාන්තවල යොදා ගන්නවා. උදාහරණයක් විදිහට කෘෂිකර්මාන්තයේ, වෛද්‍ය විද්‍යාවේ, මේ වගේ විවිධ කර්මාන්තයන් වල ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් අපිට වාසිදායක තත්ත්වයක් විදිහට යොදා ගන්නට පුළුවන්. අපි ඒ එකින් එක කතා කරලා බලමු. අපි මුලින්ම කතා කරමු කෘෂිකර්මාන්තය සඳහා කොහොමද මේ කියන ශුද්ධ ජීවීන්ගේ වාසිදායක පැතිකඩ යොදාගන්නේ කියලා. අපි බලමු ජාන තාක්ෂණය භාවිත කරලා කොහොමද අපිට හිතකර බලපෑමක් විදිහට ශුද්ධ ජීවීන් යොදාගන්නේ කියලා. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා සමහර ආහාර වර්ග තියෙනවා, ඒවා නියගයන්ට ඔරොත්තු දෙන විදිහට හදලා තියෙනවා. එහෙමත් නැත්නම් පලිබෝධ වලට ඔරොත්තු දෙන විදිහට හදලා තියෙනවා. මේ වගේ විවිධ අර්බුදයන් වලට මුහුණ දීමට අපිට ශුද්ධ ජීවීන් භාවිත කරලා, ජාන තාක්ෂණය භාවිත කරලා ආහාර වර්ග හදන්න පුළුවන්. ඒ වගේම පෝෂණ ගුණය, රසය වැඩි කරලා ශාක නිෂ්පාදනයට ජාන තාක්ෂණය භාවිත කරනවා. ආහාර නිපදවීමට වගේම අපිට ලොකු ප්‍රශ්නයක් වන පලිබෝධනාශකයට, වල්පැලෑටි නාශකයට, මේ වගේ දේවල් වලට ශුද්ධ ජීවීන් යොදා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ රූපයෙන් පෙන්නේ රන්වන් සහල් කියන සහල් විශේෂය. මේ සහල් විශේෂය නිපදවන්න එර්විනියා උරේඩෝවාරා කියන බැක්ටීරියාගේ ජාන භාවිත කරලා තියෙනවා. ඒ වගේම අපිට තවත් උදාහරණයක් සපයනවා. බැසිලස් තුරින්ගියන්සිස් කියලා කියන ශුද්ධ ජීවියා භාවිත කළා. පලිබෝධයන්ට විශේෂ සහිත රසායනික ද්‍රව්‍යයක් නිපදවා ගන්න පුළුවන් අපිට ඉනිඟු ශාකයක් තුළ. මේ වගේ විවිධ භාවිතයන් තියෙනවා ජාන තාක්ෂණය භාවිත කරලා ආහාර නිෂ්පාදනය කරගන්න අවස්ථාවන් වලට. අපි ඊළඟට කතා කරමු නයිට්‍රජන් තිරකර ගැනීම කියන කාරණය ගැන. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා නයිට්‍රජන් කියන වායුව වායුගෝලයේ 78%ක් පමණ ප්‍රතිශතයක් පවතිනවා. නමුත් මේ ප්‍රතිශතයේ පවතින්නේ පස් තුල නෙමේ, වායුගෝලයේ. ශාකයට අවශ්‍ය නයිට්‍රජන් ලබා ගන්න ඕනේ ඒ ශාකයේ පසමගින්. ඔයගොල්ලන්ට මතක ඇති බෝංචි, මෑ, දඹල වැනි රනිල කුලයේ ශාකවල තියෙනවා පොඩි විශේෂයක් මූලයන් වල. ඒ විශේෂයට අපි කියනවා මූල ගැටිති කියලා. මේ මූල ගැටිති වල ජීවත් වෙන බැක්ටීරියාවක් ඉන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති අන්නේ බැක්ටීරියාව මගින් වායුගෝලයෙන් ඍජුවම ලබා ගන්න බැරි නයිට්‍රජන් කියන වායුව
මේ ශාකයට අරගෙන දෙනවා. ඒ සංසිද්ධියේ භාවිතා කරලා අස්වැන්න වැඩි කරගන්න නම් නයිට්‍රජන් වැඩිපුර දෙන්න ඕනි නිසා අපිට රයිබසෝම කියන බැක්ටීරියාව කෘතිමව බිම්වලට එකතු කරන්න පුළුවන්. මෙතනදී කෘතිමව එකතු කිරීම නිසා නයිට්‍රජන් තිර කර ගැනීම වැඩි වෙලා අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්. තව ඔයගොල්ලෝ අහලා ඇති ඇසිටෝබැක්ටර් කියලා ශුද්ධ ජීවියෙක් ගැන. මෙයා පසේ කොහොමත් ජීවත් වෙන එක්කෙනෙක්. මෙයත් අපිට දායක වෙනවා මේ පසේ තියෙන නයිට්‍රජන් ටික ශාකයකට එකතු කරගන්න. එහෙමනම් අපිට පුළුවන් ඇසිටෝබැක්ටර් කියන එක්කෙනා පසට එකතු කරලා පසේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරලා බොහොම හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඇසිටෝබැක්ටර් කියන එක්කෙනා වගා බිම් වලට ඍජුවම එකතු කරනවා. අපි ඒවට කියනවා ජෛව පොහොර කියලා. ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි ඇති. එහෙනම් ශුද්ධ ජීවීන්ගේ භාවිතයක් අරගෙන කොහොමද නයිට්‍රජන් තිර කර ගැනීම කියන දේ කරන්න කියලා. අපි ඊළඟට බලමු අපි හොඳටම දන්න කාරණයක් වෙන කොම්පෝස්ට් පොහොර සෑදීම ගැන. ශුද්ධ ජීවීන් කියන කට්ටිය යොදාගෙන කාබනික ද්‍රව්‍ය වියෝජන වේගය වැඩි කරලා අපිට කොම්පෝස්ට් පොහොර ඉක්මනින් හදා ගන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර මගින් පසට ක්‍රමානුකූලව ඛනිජ ලවණ සපයනවා. මේ නිසා අස්වැන්න වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කොම්පෝස්ට් වල අඩංගු කාබනික ද්‍රව්‍ය බොහෝමයක් වියෝජනය කරන්නේ දිලීරහා බැක්ටීරියා කියන ශුද්ධ ජීවි කාණ්ඩ දෙකෙන්. හොඳයි, අපි එහෙමනම් ඊළඟ කරුණ වෙත යමු. ජෛව පලිබෝධනාශකයක් ලෙස භාවිතා කිරීම. ඔයාලට මතක ඇති අපි පළවෙනි කරුණෙත් ඒ ගැන කතා කළා. භෝග වගාවට හානි කරන කෘමීන්ට අපි පලිබෝධකීන් කියලා කියනවා. මෙන්න මේ කියන පලිබෝධයින් මර්ධනය කරන්නට අපිට ශුද්ධ ජීවීන් යොදා ගන්නට පුළුවන්. අපි එහෙම යොදා ගැනීමට කියනවා ජෛව පලිබෝධනාශකයන් කියලා. අපි මේ සඳහා නිදසුණක් බලමු. ඔයගොල්ලෝ දන්නවා ඇති සැල්වීනියා කියලා ජලජ වල් පැලෑටියක් ගැන. මේ ජලජ වල් පැලෑටිය බෝ වෙනවා හරිම ඉක්මනින්. එහෙම නැත්නම් මෙයා ව්‍යාප්ත වීම හරිම ඉක්මන්. මේ නිසා එයා නැති කරලා දැනිමීම, එහෙම නැත්නම් වඳ කිරීම ඉතා අපහසු කාරණයක්. මේ සඳහා අපිට විශේෂ දිලීරයක් තියෙනවා. එයාගේ නම ඇල්ටර්නරියා. මෙන්න මේ දිලීරය භාවිතා කරලා මේ වල් පැලෑටිය විනාශ කරන්න පුළුවන්. අපි දැන් බලමු වෛද්‍ය විද්‍යාවේදී ශුද්ධ ජීවීන්ගේ තියෙන භාවිතයන් මොනවද කියලා. ඔයගොල්ලෝ දන්න එකම කරුණක් තමයි කලිනුත් කතා කරපු කලුණක් ප්‍රතිජීවක එන්නත් නිපද වීම. අපි මුලින්ම බලමු ප්‍රතිජීවකයක් කියන්නේ මොකක්ද කියලා. අපිට මෙන්න මෙහෙම කරුණක් කියනවා ප්‍රතිජීවකයක් ගැන. එක් ශුද්ධ ජීවියෙකුගේ දේහය තුළ නිපද වෙන වෙනත් ශුද්ධ ජීවියක විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක නමින් හැඳින්වේ. එහෙමනම් මේ ශුද්ධ ජීවීන් යොදාගෙන තවත් ශුද්ධ ජීවියෙක් විනාශ කිරීම හෝ එයාගේ ක්‍රියාවන් පාලනය, එහෙමත් නැත්නම් අඩපණ කිරීම කරන්න පුළුවන්. අපි බලමු මොන වගේ ශුද්ධ ජීවි කාණ්ඩයන්ද මේ කියන ප්‍රතිජීවක එන්නත් නිපදවීමට යොදාගන්නේ කියලා. බොහෝ දුරට දිලීර සහ බැක්ටීරියා යන ජීවී කාණ්ඩ තමයි ප්‍රතිජීවක නිර්මාණයට යොදාගන්නේ. මෙතනදී අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිජීවක මගින් බැක්ටීරියා හෝ දිලීර හෝ විනාශ කරන්න පුළුවන් වෙනවා වගේම වෛරස කියන ශුද්ධ ජීවීන් විනාශ කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක අපිට තියෙන එක අවාසිදායක අවස්ථාවක්. අපි බලමු ප්‍රතිජීවක වලට උදාහරණ මොනවද කියලා. පෙනිසිලින්, ඇමොක්සිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින් මේ වගේ ප්‍රතිජීවක බැක්ටීරියා විනාශ කරන්න යොදා ගන්නවා. ඒ වගේම ග්‍රිසියෝෆ්ලූරින් කියන ප්‍රතිජීවකය දිලීර විනාශ කරන්න යොදා ගන්නවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනි කරුණක් තියෙනවා. ප්‍රතිජීවක කියන ඒවා මිනිසුන්ට ගොඩාක් හානිදායක වුණේ නැති වුණත් වෛද්‍ය උපදෙස් නැතුව ප්‍රතිජීවක භාවිතා කිරීම බොහෝ හානිදායක වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න ඕනි කරුණක්. බලන්න අපේ අමතර දැනුම සඳහා මොකක්ද දීලා තියෙන කරුණ කියලා. ස්කොට්ලන්ඩ් ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා තමා පළමු ප්‍රතිජීවකයක් වන පෙනිසිලීන් කියන ප්‍රතිජීවකය හොයාගත්තේ. මේ සඳහා ඔහුට භාවිතාවට ලක් කරපු ප්‍රතිජීවක දිලීරය තමා පෙනිසිලින් නොටේටුම් කියලා කියන්නේ.
හොඳයි අපි එහෙමනම් අපේ ඊළඟ කරුණ වෙත යමු ප්‍රතිජීවක වගේම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්නත් යොදාගන්නේ ශුද්ධ ජීවීන්ම තමයි ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස අපි යොදාගන්නේ මියගිය ශුද්ධ ජීවීන් හෝ ශුද්ධ ජීවීන් විසින් නිපදවන විෂ ද්‍රව්‍යයන් තමයි අපි මෙතනදී භාවිත කරන්නේ අපි බලමු මේ එක් එක් අවස්ථාවන් සඳහා උදාහරණ මොනවද කියලා අපි මුලින් බලමු අඩපාර කරන ලද ශුද්ධ ජීවීන්ට උදාහරණ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති පොලියෝ ක්ෂය රෝගයේ සරම්ප වැනි රෝග සඳහා දෙන එන්නත මෙතෙන්දී අපේ ඇඟට ඇතුළත් කරන්නේ අඩපණ කරන ලද එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වයේ සීමා කරන ලද ශුද්ධ ජීවීන් විශේෂයක් අපි දැන් සලකා බලමු මියගිය ශුද්ධ ජීවීන් එන්නත් කරන අවස්ථා මොනවද කියලා කොලරාව ඉන්ෆ්ලුවෙන්සා ටයිෆොයිඩ් උණ මේ වගේ රෝගවලට ලබා දෙන එන්නත්වලදී අපේ ශරීරයට ඇතුළත් කරන්නේ මියගිය ශුද්ධ ජීවීන් සහිත එන්නතක් විෂ නැතිකරන්න එහෙමත් නැත්නම් විෂ හරණය කරන්න සමහර එන්නත් භාවිත කරනවා අපි මේවට කියනවා දූලක එන්නත් කියලා අපි බලමු මේවට උදාහරණ මොනවද කියලා පිට ගැස්ම ගලපටලේ වැනි රෝගවලට එන්නත් ඇතුළු කරනකොට අපිට ඇතුළත් කරන්නේ විෂ හරණය කරන ලද දූලක එන්නතක් ඒ වගේම ජාන ඉංජිනේරු තාක්ෂණයේ භාවිත කරලා ශුද්ධ ජීවීන්ගේ කොටස් මගින් එන්නත් නිපදවනවා හෙපටයිටිස් බී කියන රෝගය සඳහා අපිට එන්නතක් ලබා දෙනවා ඒ එන්නත නිර්මාණය කරන්නේ මං කලින් කතා කරපු ජාන ඉංජිනේරු තාක්ෂණයේ ශුද්ධ ජීවීන්ගේ දේහ කොටස් භාවිත කරලා ඔයගොල්ලන්ට පොඩි පැවරුමක් දීලා තියෙනවා ශ්‍රී ලංකාව තුල ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ තොරතුරු රැස් කරන්න එම තොරතුරු යොදාගෙන ප්‍රදර්ශන පුවරුවක් සකස් කර පන්තියේ ප්‍රදර්ශනය කරන්න ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන්ගේ ළඟම තියෙන රෝහලෙන් උදව් ගන්න පුළුවන් එහෙමත් නැත්නම් වැඩිහිටියෙක්ගෙන් උදව් ගන්න පුළුවන් කොහොම හරි ඔයාලට පුළුවන් ලංකාවේ භාවිත කරන ප්‍රතිශක්තිකරණ එන්නත් මොනවද මේ එන්නත් භාවිත කරන්නේ මොන වගේ රෝගවලටද කියලා හොයලා බලන්න ඒ වගේම ඒ එන්නත් වල අඩංගු වෙන්නේ අපි කලින් කතා කරපු කුමන වර්ගයට අයත් ඒවද කියලා හොයලා පන්තියේ යාළුවොත් එක්ක තොරතුරු හොමාරු කරගන්න පුළුවන් අපි බලමු මේ ප්‍රතිදූලක නිපදවීම කියලා කියන්නේ මොකක්ද කියලා ව්‍යාධි ජනක බැක්ටීරියා කියන එක්කිනා එහෙමත් නැත්නම් රෝගකාරක බැක්ටීරියාව මගින් නිපදවන ධාරකයාගේ ක්‍රියාකාරීත්වයට හානි ගෙන දෙන ජෛව රසායනික ද්‍රව්‍ය අන්න ඒ ද්‍රව්‍ය තමයි මේ ප්‍රතිදූලකයක් කියලා කියන්නේ මෙම දූලකය විෂ හරණ කර එන්නත් ලෙස භාවිත කරන්න පුළුවන් අපි කලිනුත් කතා කළා පිට ගැස්ම කියන රෝගයට දෙන එන්නත ගැන එහෙනම් මේ පිට ගැස්ම කියන රෝගයේදී භාවිත වෙන්නේ ඒ පිට ගැස්මට අදාළ ව්‍යාධි ජනක බැක්ටීරියාගෙන් නිපදවන අපේ ක්‍රියාකාරීත්වයට හානි පමුණුවන ජෛව රසායනික ද්‍රව්‍ය හොඳයි අපි එහෙමනම් දැන් කතා කරමු කර්මාන්ත සඳහා ශුද්ධ ජීවීන් යොදා ගන්නා ආකාර කොහොමද කියලා හොඳයි අපි බලමු මොනවද ශුද්ධ ජීවීන් යොදා ගන්නා කර්මාන්ත කියලා අපි මේ සඳහා යොදා ගන්නා ශුද්ධ ජීවියක් කවුද කියලා සාකච්ඡා කරමු මධ්‍යසාර නිපදවීමේ කර්මාන්තයේදී යොදා ගන්නවා ශුද්ධ ජීවියෙක් එයාගේ නම සැකරෝමයිසස් සෙරේවිසි විනාකිරි නිෂ්පාදන කර්මාන්තයේදී යොදා ගන්න ශුද්ධ ජීවියා තමයි ඇසිටෝබැක්ටර් ඇසිටි බේකරි කර්මාන්තයේදී යොදා ගන්න ශුද්ධ ජීවියා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා සැකරෝමයිසස් සෙරේවිසි කිරි ආශිත නිර්මාණ මේ කියන්නේ යෝගට් මුදවන කිරි චීස් බටර් මේ වගේ දේවල් යොදා ගන්න ශුද්ධ ජීවියා තමයි ලැක්ටෝබැසිලස් බුල්ගාරිස් ඒ වගේම තව ශුද්ධ ජීවියෙක් යොදා ගන්නවා ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස් කියන ශුද්ධ ජීවියා ජීව වායුව එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මෙතෙන් වායුව නිපදවා ගන්න ශුද්ධ ජීවියා තමයි මෙතනෝකොකස් කියන ශුද්ධ ජීවියා ඒ වගේම මෙතනෝබැක්ටීරියම් කියන ශුද්ධ ජීවියත් මේ සඳහා යොදා ගන්න පුළුවන් ශාක ආශ්‍රිත කෙඳි නිෂ්පාදන සඳහා එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ හොඳටම දන්න කෙඳි කර්මාන්තය සඳහා බැසිලස් කොකොරස් කියන ශුද්ධ ජීවියා වගේම බැසිලස් කොමේසි කියන ශුද්ධ ජීවියෝ දෙදෙනා භාවිත කරන්න පුළුවන් ලෝහ නිස්සාරණය සඳහා ශුද්ධ ජීවීන් වර්ග දෙකක් භාවිත වෙනවා ඇසිඩිතියෝ බැසිලස් ෆෙරොක්සිඩන්ස් ඒ වගේම තියෝ බැසිලස්
फेरोक्सीडेंस के शुद्ध जीवन देना भाविता वेनवा अभी ईलंग कथा करमु जीववायु निष्पादने जीववायु निष्पादने भाविता करे गोम पिदुरु वगे काबनिक द्रव्य एतुलात जले अडंगु मिश्रणयक् मे मिश्रणे काबनिक उपस्तरे मत मेथनोकोकस् केन शुद्ध जीवी विशेष क्रियात्मक वेला तमा जीववायु निष्पादने करन्ने मे मेथनोकोकस् केन शुद्ध जीविया निर्वायु बैक्टीरिया विशेषयक् मे ओगोल्लो दैनट मत अन्नवा जीववायु केन वायुव अपिट भाविता करन्न पुलुवन् बलशक्ति प्रभवयक् විදිහට මේක අපේ බල ශක්ති අර්බුදයට ගොඩක් හොඳ විසඳුමක් වෙනවා අපි කතා කරමු ලෝහ නිස්සාරණය ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ලෝහ නිස්සාරණය කරන්නේ ලෝපස් කියන පස් විශේෂයේ මේ වැගේ තියෙන්නේ ඊටමත් අඩු ප්‍රතිශතයක් තමයි අපිට ප්‍රයෝජනවත් වෙන ලෝහ වර්ග මේ ලෝහ වර්ග නිස්සාරණයට ශුද්ධ ජීවීන් භාවිතා කරන දෙයට අපි විශේෂ නමක් කියනවා ජෛව ශිරණය කියලා එහෙමත් නැත්නම් බයෝලොජින් කියලා ඒක ඉංග්‍රීසියෙන් කියනවා තඹ සහ යුරේනියම් නිස්සාරණයේදී මේ විදිහට ජෛව ශරණය කියන දේ භාවිතා කරලා අපිට ශුද්ධ ජීවීන්ගේ ආධාරයෙන් ලෝහ නිස්සාරණය කරගන්නට පුළුවන් කිරියාහාර නිෂ්පාදන තමයි අපේ ශුද්ධ ජීවීන්ගෙන් අපිට තියෙන වැදගත්කම් එහෙමත් නැත්නම් හිතකර අවස්ථාවල ප්‍රධාන තැනක් ගන්න. අපි මේ ගැන තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. අපි මේ ක්‍රියාකාරකමේ යෙදෙමු. බලමු අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. පිරිසිදු එලකිරි සාම්පලයක්, මොහොන් බැක්ටීරියා අඩංගු යෝගට්, සීනි ස්වල්පයක්, ජෙලටින්, ඒ වගේම කිරි රත් කිරීමට භාජනයක්, කුඩා ප්ලාස්ටික් කෝප්පයක්, උෂ්ණත්ව මානයක්, මේ වගේ දේවල් අපේ ක්‍රියාකාරකමට අවශ්‍යයි. අපි බලමු මේ ක්‍රියාකාරකම කරන්නේ කොහොමද කියලා. මුලින්ම පෙරාගත්ත කිරි සාම්පලය සෙල්සියස් අංශක 88ත් 95ත් අතර උෂ්ණත්වයක මිනිත්තු 15ත් 30ත් අතර කාලයක් හොඳින් රත් කරන්න ඕනේ. ඊට පස්සේ යොදය කියලා ඔයගොල්ලෝ දන්නවා උඩ වැදෙනවා පොඩි ස්තරයක් වගේ එකක්. අන්නේ ස්තරය අයින් කරන්න ඕනේ. පස්සේ අපි මිශ්‍රණයට අවශ්‍ය වෙන තරමට සීනි සහ ජෙලටින් සල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 60 දී පමණ උෂ්ණත්වයේදී කිරි සාම්පලයට මුහුම් බැක්ටීරියා අඩංගු යෝගට් සාම්පලේ පොඩ්ඩක් එකතු කරනවා. අපි අන්තිමටම කරන්නේ සුදුසු බඳුන් වල මිශ්‍රණය පුරවා ගන්න එක. මේ මිශ්‍රණය සෙල්සියස් අංශක 40ත් 45ත් අතර උෂ්ණත්වයේ පැය 6ක් 7ක් පමණ කාලයක් තබන්න ඕනි. ඊට පස්සේ මේ බඳුන වසලා ශීතකරණයට දාලා අපි තියන්න ඕනි. අපි බලමු අපේ නිරීක්ෂණයන් වෙන්නේ මොනවද කියලා. ඔයගොල්ලන්ගේ නිරීක්ෂණ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ රත් කරලා ගත්ත මෙන්න මේ දියර කිරි ටික යෝගට් වෙලා තියෙනවා ශීතකරණයෙන් එළියට ගන්නවත් එක්කම. එහෙමත් නැත්නම් මිදිලා තියෙනවා ශීතකරණයෙන් එළියට ගන්නවත් එක්කම. එහෙමනම් ඔයාලට පැහැදිලි ඇති මේක අනිවාර්යයෙන්ම උනේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් නිසා. ඊට අමතරව වෙන කිසිම දෙයක් අපි බාහිරව එකතු කිරීමක් කළේ නැති නිසා. අපි දැන් කතා කරමු මේ කියපු ක්‍රියාකාරකමට අදාළ ක්‍රියාව උනේ කොහොමද කියලා. එලකිරි සාම්පලයේ අපි මුලින්ම රත් කළා. මෙතනදී අහිතකර බැක්ටීරියා සියල්ලම විනාශ වෙලා ගියා. අපි කලින් කතා කරා ලැක්ටෝබැසිලස් සහ ස්ට්‍රෙප්ටෝකොකස් කියන බැක්ටීරියා විශේෂ දෙක තමා යෝගට් නිෂ්පාදනයේට එහෙමත් නැතිනම් කිරියාශිත නිෂ්පාදනවලදී මුහුම් ලෙස භාවිතා කරන්නේ. මේ බැක්ටීරියාවේ කාර්යය තමා කිරිවල තියෙනවා ලැක්ටෝස් කියලා කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. මේ කාබෝහයිඩ්‍රේට් වර්ගය ලැක්ටික් අම්ලයේ බවට පත් කරන එක තමා අපි ඉහත කතා කරපු බැක්ටීරියාවන්ගේ ක්‍රියාව වෙන්නේ. මෙතන මේ අපි ලැක්ටික් අම්ලයේ හදා ගැනීම නිසා යෝගට් එකක තියෙන්නේ ආම්ලික මාධ්‍යයක්. මෙම ආම්ලික මාධ්‍යය නිසා ශුද්ධ ජීවීන්ගේ වෙනත් ශුද්ධ ජීවීන්ගේ වර්ධනය අඩාල වෙන්න ඒක ලොකු උදව්වක් වෙනවා. ශීතකරණයේ තියෙන එකෙන් අපි කරන්නේ ලැක්ටෝබැසිලස් එහෙමත් නැත්නම් ස්ට්‍රෙප්ටෝකොකස් කියන බැක්ටීරියාවන්ගේ වර්ධනය සීමා කරගන්නා එක. ඔයාලට පැහැදිලි ඇති ඔයාලා කරපු ක්‍රියාකාරකමේ කොහොමද කිරියාහාරයක් නිෂ්පාදනය කරගත්තේ කියලා. හොඳයි, අපි ඊළඟට කතා කරමු ශුද්ධ ජීවීන්ගේ තියෙන තවත් වැදගත්කමක් ගැන. ශාක කෙඳියාශ්‍රිත නිෂ්පාදනයන් වලට ශුද්ධ ජීවීන් භාවිතා කරගන්නා ආකාරය. ඔයගොල්ලෝ දැනටමත් දන්න කාරණයක් තමයි
හන තල් ගෝනි ගස් වැනි ගස්වල කෙඳි මගින් තමා මේ අවශ්‍ය කෙඳි නිෂ්පාදනය කරන්නේ. පොල් කෙඳි ගත්තොත් ඒවා එකිනෙකට බැඳිලා තියෙන්නේ. මේ බැඳිලා තියෙන සංයෝගයේ නම තමා පෙක්ටේට් කියන සංයෝගය. මේ ක්‍රියාවට අදාළ බැක්ටීරියාව මගින් කරන්නේ පෙක්ටිනෙන් එන්සයිමේ නිෂ්පාදනය. මේ එන්සයිමේ නිසා පෙක්ටේට් කියන රසායනික ද්‍රව්‍යනේ ජීර්ණය වෙලා කෙඳි වෙන වෙනම වෙන්වීමක් සිදු වෙනවා. එතනදී අපිට කෙඳි භාවිතා කරන්න පුළුවන් විවිධ නිෂ්පාදනයන් සඳහා. හොඳයි. අපි දැන් කතා කරමු පරිසරය සංරක්ෂණයට අපේ ශුද්ධ ජීවීන් කොහොමද අපිට යොදා ගන්න පුළුවන් කියලා. පරිසර දූෂණය අවම කරන්න අපිට ශුද්ධ ජීවීන් යොදා ගන්න පුළුවන්. පරිසර දූෂක ඉවත් කිරීමට ශුද්ධ ජීවීන් යොදා ගන්න පුළුවන්. අපි එහෙම යොදා ගන්න එකට විශේෂ නමක් කියනවා ජෛව ප්‍රතිකර්මණය කියලා. අපි බලමු ජෛව ප්‍රතිකර්මණයේ භාවිතා වන අවස්ථා මොනවද කියලා. ඔයගොල්ලෝ දන්නවා ජලය කියන එක දූෂිත වෙනවා හරිම ඉක්මනින්. එහෙමනම් දූෂිත ජලයේ තියෙන කාබනික අපද්‍රව්‍ය ඉවත් කරන්න ශුද්ධ ජීවීන් භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්දි කරන්නේ ඒ ශුද්ධ ජීවීන් දූෂිත ජලයේ තියෙන අපද්‍රව්‍ය වියෝජනය කරන එක. සාගර ජලයේ මත තෙල් තියෙන්න පුළුවන්. මෙහෙම සාගර ජලයේ මත තියෙන තෙල් වියෝජනය කිරීමටත් ශුද්ධ ජීවීන් යොදා ගන්න පුළුවන්. මෙතෙන්දි යොදා ගන්න ශුද්ධ ජීවියාගේ නම තමයි සූඩෝ මොනාස් කියලා කියන්නේ. මෙයා බැක්ටීරියා ප්‍රභේදයක්. ඒ වගේම මෙයා සාගර ජලයේ විසිරුවා හරිනවා මිනිසුන් විසින්. මේ ශුද්ධ ජීවියා නිකුත් කරන එන්සයිමයක් මගින් තෙල් වල ඇති හයිඩ්‍රෝකාබන විශේෂයන් වියෝජනය කරලා සාගර පතුල එහෙම නැත්නම් සාගරයේ ජලය අපිට ආරක්ෂා කරලා දෙනවා. විවිධ කර්මාන්තවලදී බැරලෝහ, බැරලෝහ කියන්නේ ක්‍රෝමියම්, ඊයම්, රසදිය මේ වගේ ලෝහ මේව පරිසරයට මුදා හරිනවා. මේ බැරලෝහ මිනිසුන්ට ඒ වගේම සතුන්ට පරිසරයට අහිත කරයි. මේ නිසා පරිසර දූෂණේ ඇති වෙන්න පුළුවන්. මේ වගේ විෂ ලෝහ අඩංගු දූෂිත ජලයෙන් මේ ලෝහ වෙන් කරගන්න බැක්ටීරියාවන් භාවිතය කරන්න පුළුවන්. මේ සඳහා බැක්ටීරියා විශේෂයන් අඩංගු කුළුණු තුලින් දූෂිත ජලය යවනවා. එහෙම දූෂිත ජලය යවනකොට අපිට බැක්ටීරියා මේ කියන ලෝහ වෙන් කළා පිරිසිදු ජලය ලබා දෙනවා. ඒ වගේම අපේ ලෝකයේ දැනට පැන නගින ලොකුම ප්‍රශ්නයක් තමා ප්ලාස්ටික් පොලිතින් භාවිතය. මේකට විසඳුමක් විදිහට අපිට යොදා ගන්න පුළුවන් බැක්ටීරියා මගින් දිරාපත් වන ප්ලාස්ටික් භාවිතය. එහෙමත් නැතිනම් ජෛව හායනය වන ප්ලාස්ටික් භාවිතය. මේ තුලින් පරිසර දූෂණයට ලොකුම හේතුවක් වන ප්ලාස්ටික් පොලිතින් භාවිතය, නැත්නම් මේවා භාවිතා කළාට පසු ගොඩ ගැසීම, ජීර්ණය නොවීම, දිරාපත් නොවීම කියන කාරණය බැක්ටීරියා මගින් දිරාපත් වන ප්ලාස්ටික් භාවිතයෙන් අවමයක් කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. අපි දැන් ගොඩක් ශුද්ධ ජීවීන්ගේ භාවිතයන් ගැන, එහෙමත් නැත්නම් මිනිසුන්ට, සතුන්ට, පරිසරයට තියෙන හිතකර අවස්ථා ගැන කතා කළා. අපි දැන් බලමු මේ හැම අවස්ථාවකටම ශුද්ධ ජීවීන් කියන ජීවීන් විශේෂය භාවිතා කළේ ඇයි කියලා. ඔයගොල්ලෝ මේ සඳහා හොඳටම දන්න කරුණු කිහිපයක් තමා යොදාගෙන තියෙන්නේ. අපි බලමු ඒ කරුණු එකින් එක. ශුද්ධ ජීවීන්ට තියෙනවා ඉතා ඉහළ වර්ධන වේගයක්. ශුද්ධ ජීවීන්ගේ වර්ධන වේගය සහ පරිවෘත්තීය සීක්‍රතාවයේ ඉහළ නිසා මේගොල්ලෝ ජෛව ක්‍රියාවලී ඉතා වේගයෙන් සිදු කරනවා. උදාහරණයක් විදිහට මිනිසුන් කරන ක්‍රියාවක් මිනිසුන් වැඩි දෙනෙක් යොදාගෙන කරනවා වැනි උදාහරණයක් අපිට සලකන්න පුළුවන්. ඒ වගේම විවිධ උපස්තර මත ගුණනය හා ක්‍රියා කිරීමේ හැකියාව ඇති විවිධ ශුද්ධ ජීවීන් විශේෂයන් පැවතීම අපිට ගොඩක් උදව් වෙනවා. ශුද්ධ ජීවීන්ගේ පවතින්නේ ඉතා සරල ප්‍රවේණි ද්‍රව්‍ය. මේ නිසා ජාන හසුරවන්න වගේම ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරන්න ඉතාමත් ලෙහෙසි. මේක අපිට ලොකු උදව්වක් වෙනවා ශුද්ධ ජීවීන්ගෙන් වාසිදායක අවස්ථාවක් ලබා ගැනීමට. ඊළඟ කරුණ තමා වියදම. ඉතාමත් අඩු මුදලකට හෝ පරිසරයෙන් නොමිලේම අපිට ශුද්ධ ජීවීන් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කතා කරපු කිරිස අදා ගැනීමේ ක්‍රියාවලියේදී මතක ඇති, අපි ඒකට අවශ්‍ය ලැක්ටෝබැසිලස් කියන එක්කෙනාව ගත්තේ බොහොමත් අඩු මුදලකට, එහෙම නැත්නම් යෝගට් එකකින්. ඒකට වැය වෙන්නේ බොහොම පොඩි මුදලක්. ලොකු
කර්මාන්ත ශාලාවකට නම් විශාල බලශක්තියක් අවශ්‍ය වෙනවා. නමුත් ශුද්ධ ජීවි කර්මාන්තය සඳහා අවශ්‍ය වෙන්නේ ඉතා කුඩා බලශක්තියක්. එහෙමනම් බලශක්තිය මහා පරිමාණයෙන් අවශ්‍ය නොවීම අපිට ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් වලට යොදා ගන්නට හේතුවක් වෙනවා. පරිසර දූෂණය කියන්නේ අපි හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයක්. පරිසර දූෂණයක් නොවීම, එහෙමත් නැත්නම් පරිසර දූෂණයේ සිදුවන හානිය අවම වීම ශුද්ධ ජීවීන්ගේ භාවිතයන්ට ලොකු උදව්වක් වෙලා තියෙනවා. හොඳයි, අපිට තියෙනවා පැවරුමක්. අපි බලමු පැවරුමෙන් අපිට කරන්න කියන්නේ මොකක්ද කියලා. පරිසර සංරක්ෂණය සඳහා ශුද්ධ ජීවීන් යොදා ගැනීම පිළිබඳ තොරතුරු එකතු කරන්න මේ සඳහා අන්තර්ජාලයේ පොත්පත් ඒ වගේ දේවල් ඔයාලට යොදා ගන්න පුළුවන්. මේ තොරතුරු ඇසුරින් බිත්ති පුවත්පතකට ලිපියක් සකස් කරලා ඒක ප්‍රදර්ශනය කරන්න කියලා පැවරුමක් දීලා තියෙනවා. මේ වගේ පැවරුම් කරන්න කරලා යාළුවොත් එක්කලා තොරතුරු හොමාරු කරගන්න. අපි දැන් මෙතන ගොඩාරියක් ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් කතා කළා. අපි දැන් කතා කරමු ශුද්ධ ජීවීන්ගෙන් අපිට තියෙන අහිතකර බලපෑම් මොනවද කියලා. අපි බලමු ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම් මොනවද කියලා. ශුද්ධ ජීවීන් මගින් ඇතිවන අහිතකර බලපෑම් වලින් විශාලම අහිතකර බලපෑම තමයි ලෙඩ රෝග ඇතිවීම. ශාකවලට, සතුන්ට, ඒ වගේ ජීවිකාණ්ඩ බොහෝමයකට ලෙඩ ඇති කරන්න ශුද්ධ ජීවීන්ට හැකියාවක් තියෙනවා. අපි කලින් කතා කළ ශුද්ධ ජීවී කාණ්ඩ සියල්ලටම බැක්ටීරියා, වෛරස්, දිලීර සහ ප්‍රොටෝසෝවා කියන ශුද්ධ ජීවී කාණ්ඩවලට අපිට ලෙඩ රෝග එහෙමත් නැත්නම් විවිධ ආසාත්මිකතා ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳින් මතක තියාගන්න රෝග ඇති කිරීමට දායක නොවන එක්කෙනෙක් තමයි ඇල්ගී කියලා කියන්නේ. මේ රෝගකාරක ශුද්ධ ජීවීන් අපි විශේෂ නමකින් හඳුන්වනවා. ඒ නම තමයි ව්‍යාධි ජනකයින් කියලා. මේ ව්‍යාධි ජනකයා කරන්නේ ධාරකයා වෙත ගිහිල්ලා ධාරකයා අඩපණ කරන එක. ධාරකයා වෙත යන්න නම් මෙයාට යම්කිසි මාධ්‍යයක් තියෙන්න ඕනි. උදාහරණයක් විදියට මදුරු, මැස්සෝ මේ වගේ මාධ්‍යයක් විදියට භාවිතා කරන්න පුළුවන්. එහෙමනම් ව්‍යාධි ජනකයා ධාරකයා වෙත සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය අපි විශේෂ නමකින් හඳුන්වනවා. ඒ නම තමයි වාහකයන් කියලා. මදුරුවා, මැස්සා වාහකයන් සඳහා උදාහරණ කිහිපයක්. ඔයගොල්ලෝ දැන් බලනවා ඇති ධාරකයා කියන්නේ කවුද කියලා. ධාරකයා කියලා කියන්නේ තම දේහයේ මත හෝ දේහය තුල ව්‍යාධි ජනකයාට ජීවත් වීමට උපස්තරයක් සපයන ජීවියා ධාරකයා කියලා තමයි හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට අපි ඩෙංගු රෝගය ගැන සලකලා බලමු. එතකොට ව්‍යාධි ජනකයා වෙන්නේ වෛරසය, වාහකයා වෙන්නේ මදුරුවා, ධාරකයා වෙන්නේ මෙතන මිනිසා. ඔයාලට එහෙනම් උදාහරණයෙන් පැහැදිලි ඇති මේ වචන තුනේ තියෙන තේරුම් තුන මොනවද කියලා. අපි කතා කරලා බලමු ශුද්ධ ජීවීන් මගින් මිනිසාට ඇතිවන රෝග මොනවද, මේවා පැතිර යන ක්‍රමය කොහොමද, ජීවිදේහයකට ව්‍යාධි ජනකයා ඇතුළු වෙන ක්‍රමය මොකක්ද කියලා කතා කරලා බලමු. අපි මුලින්ම වෛරස කියන ව්‍යාධි ජනකයා ගැන කතා කරලා බලමු. ඔයගොල්ලෝ දැනටමත් දන්න රෝග කීපයක් ගැන අපි කතා කරන්නේ. සෙම් ප්‍රතික්ෂාව. සෙම් ප්‍රතික්ෂාව බෝ වෙන්නේ වාතය මගින්. ඒ වගේම ව්‍යාධි ජනකයා දේහයට ඇතුළත් වෙන ක්‍රමය තමයි ශ්වසන මාර්ගය හරහා. අපි කතා කරමු ඩෙංගු රෝගය ගැන. ඩෙංගු රෝගය ගත්තොත් ඩෙංගු රෝගය පැතිර යන්නේ වාහක මදුරුවා, ඇනෝපිලස් මදුරුවා මගින්. ව්‍යාධි ජනකයා අපේගේ දේහයට ඇතුළත් වෙන්නේ දෂ්ට කිරීම, මදුරුවා දෂ්ට කිරීමෙන් අපගේ සමහරහා. ඔයගොල්ලෝ දන්න තවත් රෝගයක් තමයි භයානක ඒඩ්ස් රෝගය. ඒඩ්ස් රෝගය ඇතුළු වෙන්නේ ආසාදිත පුද්ගලයාගේ රුධිරේ හා වෙනත් ශරීර තරල මගින්. අපි බලමු ව්‍යාධි ජනකයා දේහයට ඇතුළත් වෙන ක්‍රමය මොකද්ද කියලා. මෞත්‍ර ලිංගික මාර්ගය තුලින් හෝ රුධිර පාලවිනේනේ කිදී තමයි ඒඩ්ස් කියන රෝගය පැතිර යන්නේ. අපි දැන් කතා කරමු බැක්ටීරියා මගින් ඇතිවන රෝග මොනවද කියලා. ක්ෂයරෝගය. ක්ෂයරෝගය ඇතිවන්නේ වාතය මගින්. ක්ෂයරෝගය අපගේ ජීවිතයේ දේහයට ඇතුළත් වන්නේ ශ්වසන මාර්ගය මගින්. අපි කතා කරමු උණසන්නිපාතය කියන රෝගය ගැන. උණසන්නිපාතය කියන රෝගය ඇතිවෙන්නේ දූෂිත ආහාර මගින්, ගෙමැස්සන් මගින්, මේ වගේ වාහකයෝ මගින් තමයි
උණසන්නිපාතයේ කියන රෝගය ඇතුළත් වෙන්නේ. ඇතුළත් වෙන ක්‍රමය වෙන්නේ ආහාර ගැනීමේදී අපගේ මුඛය හරහා. අපි කතා කරමු ප්‍රොටෝසෝවාවන් මගින් මොනවද අපිට ඇති වෙන රෝග කියලා. ඇමීබා අතිසාරය කියන රෝගය අපිට ප්‍රොටෝසෝවා මගින් ඇති වෙන රෝගයක්. මේකට හේතුව වෙන්නේ දූෂිත ජලය හා ජලය මගින්. එහෙමනම් ඇමීබා අතිසාරය පැතිරෙන්නේ දූෂිත ජලය හා ආහාර මගින්. අපේ ජීවී දේහයට ඇතුළත් වෙන ක්‍රමය වෙන්නේ ආහාර මාර්ගයේ ඔස්සේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ලිෂ්මානියාව කියන රෝගය ගැන. මේ රෝගයේ වැළදෙන්නේ වැලිමැස්සා කියන වාහක යාමගින්. මේක ඇතුළත් වන ක්‍රමය තමා සම සිදුරු කර ඇතිවන තුවාල ඔස්සේ අපේ ශරීරයට ඇතුළත් වෙන්නේ. අපි දිලීර මගින් ඇතුළත් වන රෝග ගැන කතා කරමු. අලුහම් තද කියන රෝග දෙකම ඇතුළත් වෙන්නේ දිලීර මගින්. ඇතුළත් වෙන ක්‍රමය වෙන්නේ ආසාදිතයෙකු හෝ ආසාදිතයෙකුගේ ඇඳුම් හෝ ස්පර්ශය මගින්. එහෙමනම් ඇතුළත් වෙන ක්‍රමය තමා අපේ සමහරහ. අපි මෙතනදී කතා කරපු ශුද්ධ ජීවී කාණ්ඩය සහ රෝගය සහ ඇතුළත් වෙන ක්‍රමය ගැන ඔයාලට දැන් දල අදහසක් ඇති. ඒ වගේම ඩෙංගු රෝග කරන භෝගේ සමාවෙන්න ඩෙංගු රෝගේ භෝග කරන වාහක මදුරුවාගේ කීට අවධියේදී විනාශ කරන්න අපි භාවිතා කරනවා ජෛව පාලන ක්‍රමයක්. මෙතනදී භාවිතා කරන බැක්ටීරියා විශේෂය තමා බැසිලස් ත්‍රුරින්ගියන්සිස් කියන බැක්ටීරියා විශේෂය. අපේ අමතර දැනුමට අපිට ලිෂ්මානියාව කියන රෝගය ගැන කියලා තියෙනවා. මේක ආසාදනය වෙන්නේ ප්‍රොටෝසෝවාවෙක්ගෙන්. අපි කලිනුත් කතා කළා ඒක. ඒ වගේම මේ ප්‍රොටෝසෝවා මිනිසාගේ ශරීරගත වෙන්නේ වාහකය වන වැලිමැස්සා කියන මැස්සාගෙන්. මෙයා මේ සමමත පවතින තුවාල හරහා ශරීරයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ අපේ සමමත මුඛයේ මත නාසයේ මත ආසාදන ඇති කිරීම. සමේ තියෙන තුවාල ඇතිවීම, උණ රතුරු දිරාණු ප්‍රමාණය අඩු වීම, අක්මාව ඉදීමීම මේ ලිෂ්මානියා කියන රෝගයේ ලක්ෂණ වෙනවා. ශුද්ධ ජීවීන් මගින් සතුන්ට ඇතිවන රෝග කිහිපයක් ගැන අපි කතා කළා. අපි දැන් බලමු ශුද්ධ ජීවීන් මගින් ශාකයන්ට ඇතිවන රෝග මොනවද කියලා. ඒ යටතේ අපි කතා කරමු මුලින්ම පිටිපුස් රෝගය ගැන. මේ රෝගයට හේතුකාරකය වෙන්නේ දිලීර විශේෂයක්. දිලීර ආසාදනයක් නිසා තමා පිටිපුස් රෝගේ හටගන්නේ. මෙය ශාකවල පත්‍ර කඳ පුෂ්ප පළ තුල පැතිර යනවා. පිටිපුස් රෝගේ හැදුණු ශාකවල එහෙමත් නැත්නම් ශාකේ කොටස් මත සුදු හෝ අලු පාට කුයුරු, ඒ කියන්නේ පවුඩර් වගේ කුඩු විශේෂයක් දැක ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. මේක ටික කාලයක් යද්දී සමස්ත ශාකයේ හැම කොටසක්ම හානි ඇති කරනවා. අපි බලමු ඊට අදාළ රූපයක්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ රූපයේ තියෙන ගෙඩි ටික දිහා. මෙන්න මේ පැත්තේ බලන්න සුදු පාටට පුස් විශේෂයක් හැදිලා තියෙනවා. මේ වගේ ව්‍යුහයක් තමයි පිටිපුස් රෝගයේදී දැක ගැනීමට හැකියාවක් තියෙන්නේ. අපි ඊට පස්සේ පස්චිම අංගමාරය කියන රෝගය ගැන කතා කරමු. මේ රෝගයටත් හේතු වෙන්නේ දිලීර විශේෂයක් තමයි. අර්ථාපල් ශාකයේ තමයි මෙම රෝගයට සුලභවම ගොදුරු වෙන්නේ. ශාක පත්‍ර මත දුඹුරු පාට ලප ඇතිවීම, ඊට පස්සේ ඒ ලප කළු පාටට හැරෙනවා. මේව තමයි පස්චිම අංගමාරය කියන රෝගේ දැක ගන්න පුළුවන් වෙන ලක්ෂණ. ඊට පස්සේ අන්තිමටම වෙන්නේ සම්පූර්ණ ශාකේම ආසාදනය පැතිරිලා ශාකයේ විනාශ වෙලා යන එක. ඔයාලට මම මේ ඉරක් අඳින රූපයෙන් පේනවා ඇති අංගමාර රෝගයට ගොදුරු වුණු ශාකයක කොළ මැලවිලා ගිහිල්ලා තියෙන ආකාරය. මැලවීම කියන රෝගය ගැන අපි කතා කරමු. ඔයගොල්ලන්ට මෙන්න මේ රූපයෙන් පේනවා මේ ගොහේ තියෙන පත්‍ර ටික ඔක්කොම බිමට නැමිලා වගේ තියෙන්නේ. මැලවීම කියන රෝගයට හේතු වෙන්නේ දිලීර හා බැක්ටීරියා කියන ශුද්ධ ජීවී කාණ්ඩයන් දෙදෙනා. මේ ශුද්ධ ජීවීන් මගින් කරන්නේ ශෛලම වාහිනිය ආසාදනයකට ලක් කිරීම. මේ නිසා ශාකයේ තුල ජලයේ පරිවහනය 100ට 100ක් නිවැරදි ආකාරයට ශාකයට අවශ්‍ය ආකාරයට සිදුවන්නේ නැහැ. ඒ නිසා ශාකය මැලවිලා අප්‍රාණවත් ස්වභාවයක් ගන්නවා. මේ විදිහට ශාකයේ විනාශ වෙලා යෑම
වැළවීම කියලා හඳුන්වනවා. ඔයාලට මතක ඇති අටවසරේදීත් අපි කතා කළා ශුද්ධ ජීවීන් මගින් ආහාර නරක් වීම කියන අපේ අහිතකර බලපෑම ගැන, අපිට ඇතිවන අහිතකර බලපෑමක් ගැන. අපි තවදුරටත් මෙතනදීත් ඒ ගැන කතා කරමු. ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය වන හිතකර සාධක ආහාර මත පැවතීම නිසා ශුද්ධ ජීවීන් වර්ධනය හා ගුණණය වීමෙන් ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම අපි ආහාර නරක් වීම කියලා හඳුන්වනවා. මේ ආහාර නරක් වීම සිදුවන්නේ ශුද්ධ ජීවීන්ගේ ශරීරයෙන් පිටකරන එන්සයිම ආහාර මත තැන්පත් වීම නිසා. ආහාර නරක් වුණහම ඒකේ භෞතික හා රසායනික විපර්යාස බොහෝමයක් සිදු වෙනවා. මේ භෞතික විපර්යාසයන් නිසා ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත් වෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති ආහාර නරක් වීමේදී අපි ආහාර වර්ගය අනුව ක්‍රම තුනක් ගැන කතා කළා. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර මත නම් පැසීම කියලා කියනවා. ප්‍රෝටීන් අඩංගු ආහාර මත ශුද්ධ ජීවීන්ගේ වර්ධනය අපි පූතිභවනය කියලා කියනවා. ලිපිඩ අඩංගු ආහාර මත ශුද්ධ ජීවීන්ගේ වර්ධනය අපි මුඩු වීම කියලා කියනවා. ඔයගොල්ලන්ට මේ රූපයෙන් බලා ගන්න පුළුවන් පළතුරු සහ පාන් නරක් වෙලා තියෙන ආකාරය, ඒ වගේම එළවලු නරක් වී ඇති ආකාරය, කිරි නරක් වෙලා ඒවා පෙනෙන ආකාරය, මේවා ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම් වලට නිදසුන් විදියට අපිට ගන්න පුළුවන්. අපිට ආහාර නරක් වීමේදී ඇතිවන විපර්යාස වර්ග කරලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් දන්න විපර්යාස කිහිපයක් තියෙන්නේ. භෞතික විපර්යාසයන් සහ රසායනික විපර්යාසයන් කියලා ආහාර නරක් වීමේදී ඇතිවන විපර්යාසයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතනින් අපි භෞතික විපර්යාසයන් කිහිපයක් ගැන කතා කරමු. ආහාරයේ මෘදු වීම, වර්ණයේ වෙනස් වීම, රසය, කන්දේ වෙනස් වීම අපිට භෞතික විපර්යාසයක් විදිහට ගන්න පුළුවන්. ඒ විදිහටම රසායනික විපර්යාස මොනවද කියලා බලමු. කාබෝහයිඩ්‍රේට් අදාලා පවතින ආහාර නම් පැසීම කියන එක රසායනික විපර්යාසයක් විදිහට ගන්න පුළුවන්. ප්‍රෝටීනමය බහුල ආහාරයක් නම් පූතිභවනය කියන දේ අපිට රසායනික විපර්යාසය යටතට ගන්න පුළුවන්. ඒ වගේම ලිපිඩ බහුල ආහාරයක් නම් මුඩු වීම කියන කාරණය රසායනික විපර්යාසයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ආහාර නරක් වීමට බලපාන සාධක කිහිපයක් තියෙනවා. අපි ඒ සාධක මොනවද කියලා බලමු. ඒ සාධක අපිට බෙදන්න පුළුවන් බාහිර සාධක, එහෙමත් නැත්නම් පරිසර සාධක කියලා. තව කොටසකට අපිට බෙදන්න පුළුවන් ආහාරයේ පවතින අභ්‍යන්තර සාධක කියලා. අපි බලමු පරිසර සාධක කියන්නේ මොනවද කියලා. ඔයගොල්ලන්ට මතක ඇති අපි අටවසරේදීත් මේ ගැන කතා කරනවා. පරිසර උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පරිසරයේ තියෙන වායු වර්ග, ඒ වගේම අභ්‍යන්තර සාධක වෙන්නේ පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය, තෙතමනය, ජෛව විද්‍යාත්මක ව්‍යුහය, මේ වගේ දේවල්. ඊළඟට අපි කතා කරමු බොහොම භයානක ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑමක් වන ජෛව රසායනික අවි ලෙස භාවිතය ගැන. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා යුද කටයුතු වලදී ජෛව රසායනික අවි භාවිතයට ගනු ලබනවා. මෙතනදී ශුද්ධ ජීවීන්ගෙන් නිපදවන විෂ දූලක හෝ ප්‍රබල ව්‍යාධි ජනක බැක්ටීරියා හෝ දිලීර වැනි ශුද්ධ ජීවීන් ජෛව රසායනික අවියක් ලෙස භාවිතාවට ගන්නවා. අපි මේ සඳහා උදාහරණයක් කතා කරමු. ඔයගොල්ලෝ අහලා තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන් ඇන්ත්‍රැක්ස් කියන රෝගය ගැන. ඇන්ත්‍රැක්ස් කියන රෝගය හදන ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව, එහෙම නැත්නම් බැසිලස් ඇන්ත්‍රැක්සිස් කියන බැක්ටීරියාව අති දරුණු ජෛව රසායනික අවියක් ලෙස නූතන කාලයේදී භාවිතා කරනවා. මේ විදිහට ජෛව රසායනික අවි භාවිතය මිනිසාට වගේම අනිත් සතුන්ට වගේම ශාකවලටත් විශාල වශයෙන් හානිදායක වෙනවා. මේක ශුද්ධ ජීවීන් අහිතකර බලපෑමක් ලෙස යොදා ගන්න පුළුවන් ඉතාමත් දරුණු අවස්ථාවක් වෙනවා. අපිට තියෙනවා පොඩි පැවරුමක් කරන්න කියලා. පැවරුම වෙන්නේ ඔයගොල්ලෝ පන්තියේදී දෙකට පිළ දෙකකට බෙදිලා එක පිළක් ශුද්ධ ජීවීන්ගේ හිතකර බවට වඩා අහිතකර බව විශාලයි කියලා, අනිත් පිළ ශුද්ධ ජීවීන්ගේ අහිතකර බවට වඩා හිතකර බව ප්‍රබලයි කියලත් ඔයගොල්ලෝ විවාදයක් පවත්වන්න ඕනේ. මේ ඉගෙනගත්ත කරුණු භාවිතා කළා ඔයගොල්ලන්ට සාර්ථක විවාදයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. හොඳයි, බලමු අපි මෙච්චර වෙලා කතා කළේ මොනවද කියලා.
එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් ශුද්ධ ජීවීන් ලෙස හැඳින්වේ. බැක්ටීරියා, දිලීර, ඇල්ගී සහ ප්‍රොටෝසෝවා ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ වේ. වෛරස යනු ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ සහිත කාණ්ඩයක් වන නමුත් වෛරස පිළිබඳ ශුද්ධ ජීවී විද්‍යාව යටතේ අධ්‍යයනය කෙරේ. ශුද්ධ ජීවීන් හිතකර උපස්තරවල මෙන්ම ආන්තික පරිසරවලද ජීවත් වේ. ශුද්ධ ජීවීන් කෘෂිකර්මාන්තයේ වෛද්‍ය විද්‍යාව විවිධ කර්මාන්ත සහ පරිසර සංරක්ෂණ කටයුතු වලදී හිතකර ලෙස යොදා ගනී. ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම් ලෙස ලෙඩ රෝග ඇතිවීම, ආහාර නරක්වීම, මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් සහිත පෘෂ්ණ මත වර්ධනය වීම සහ ජෛව රසායනික අවි ලෙස භාවිතා කිරීම සැලකිය හැකිය. ඔයාලගේ පෙළ පොතේ ඔයාලට මේ විදියට සාරාංශ කරලා දීලා තියෙනවා ඔයගොල්ලෝ මේ වෙනකල් අපිත් එක්ක එකතු වෙලා ඉගෙන ගත්ත කරුණු ගැන. ඔයාට විභාගයක් ලං වෙනකොට නැතිනම් අවශ්‍ය කරුණක් මතක් වෙනකොට අපේ මේ වීඩියෝ බලලා ඒ කරුණු මතක් කරගන්න පුළුවන්. විභාගයේ ඉහළින්ම සමත් වෙන්න අවශ්‍ය වෙන කරුණු ඔයාට මේ වීඩියෝ එක බලලා එකතු කරගන්න පුළුවන්. අපි කියපු පැවරුම් ඒ වගේම ක්‍රියාකාරකම් යාළුවොත් එක්ක කරලා බලන්න පුළුවන්. ඒ වගේ අපේ වීඩියෝ වැඩදායී විදිහට ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. හොඳයි, අපි බලමු අපිට ඔයගොල්ලන්ගේ පෙළ පොතේ සපයලා තියෙන අභ්‍යාසය කොහොමද කරන්න කියලා. අපි ඒ අතරින් ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරලා බලමු. අපිට කියනවා දී ඇති පිළිතුරු අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියලා. ස්වයන්පෝෂී ශුද්ධ ජීවී කාණ්ඩයක් වන්නේ ස්වයන්පෝෂී වෙන්න නම් ආහාර තමාම නිපදවා ගන්න ඕනි. එහෙම නිපදවන්න නම් හරිතප්‍රද තියෙන්න ඕනි. හරිතප්‍රද සහිත එකම ශුද්ධ ජීවී කාණ්ඩය ඇල්ගී විශේෂයන් පමණයි. අපි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ගැන කතා කරමු. පහත වගන්ති අතුරින් වෛරස පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. අපිට ඒ කියන කරුණ දෙන්නේ සෛලීය සංවිධානයක් නොමැති වීම, ජීව සෛල තුලදී ගුණණය වීම, ශ්වසනයේ වර්ධනය වැනි ජීව ලක්ෂණ නොපෙන්වීම. ඔයගොල්ලන්ට මතක ඇති, මතක නැතිනම් අපේ වීඩියෝ පොඩ්ඩක් බලන්න. ඒ අදාළ කොටස බලලා ඔයාලට උත්තරේ හරියටම ලියන්න පුළුවන්. මේ කියන කරුණු තුනම නිවැරදි කරුණු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. පිළිතුරු සපයන්න කියලා ප්‍රශ්න කිහිපයක් අහනවා. ශුද්ධ ජීවීන් ඇසුරින් සිදු කරන කර්මාන්ත තුනක් නම් කරන්න. ඔයාලට මතක ඇති දැනටමත් කර්මාන්ත තුනක් මොනවද කියලා. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා වෛද්‍ය විද්‍යාවේදී ශුද්ධ ජීවී භාවිතා වන අවස්ථා දෙකක් විස්තර කරන්න. අපි ඉගෙන ගත්තා වෛද්‍ය විද්‍යාවේදී ශුද්ධ ජීවීන් භාවිතා වන අවස්ථා මොනවද කියලා. ඒ වගේ මේ අභ්‍යාසය දීලා තියෙන්නේ ඔයාලා ඉගෙන ගත්ත කරුණු වලින් විතරමයි. එහෙමනම් ඔයාලට අපේ මේ වීඩියෝ එක බලලා මේ කරුණු තනියම වුණත් හදාර ගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමනම් අදට අපි මෙතනින් සමු ගන්නවා. ඔයාලට අවශ්‍ය වෙලාවක අපේ වීඩියෝ බලලා නැවත නැවත විෂය කරුණු මතක තියා ගන්න පුළුවන්. විභාගයක් ලං වෙනකොට එහෙමත් නැත්නම් හදිසි පැවරුමකට කරුණු අවශ්‍ය වෙන වෙලාවකට අපේ වීඩියෝ බලලා ඔයාලට ඒවට අදාළ කරුණු ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් තවත් දවසක මේ වගේ තවත් පාඩමකින් හමු වෙනකල් අපි ඔබෙන් සමුගන්නවා.